මණ්ඩලයේ විශේෂ තීන්දුව කිහිපයක් ගත්තා. ඒ තීන්දුව පිළිබඳව ජනතාව දැනුවත් කිරීම සඳහා තමයි අපි මේ අවස්ථාවට සහභාගී වෙලා සිටින්නේ. පළවෙනි තීරණය විදිහට ගත්තේ ඔබ කවුරුත් දන්නවා 2024 ජනාධිපතිවරණය පැවැත්වුවා. මේ ජනාධිපතිවරණය සඳහා පමණයි මුදල් වෙන් කරලා තිබුණේ. එක් මැතිවරණයක් සඳහා තමයි ගිය අවුරුද්දේ අයවැය ලේඛනයෙන් මුදල් වෙන් කරලා තිබුණේ. නමුත් පාර්ලිමේන්තුව දැන් විසිරුව හැරලා තියෙනවා. ඒ පාර්ලිමේන්තු මැතිවරණය සඳහා පූර්ව මුදල් වෙන් කිරීමක් පහුගිය අයවැය කරලා තිබුණේ නැහැ. ඒ නිසා ජනාධිපතිවරයාට පැවරී වෙන බලතල ප්‍රකාරව මැතිවරණය සඳහා මුදල් වෙන් කිරීමේ හැකියාව තියෙනවා. ඒ අනුව නොවැම්බර් 14 වෙනිදා පැවැත්වෙන ජනාධිපතිවරණය මහමැතිවරණය සඳහා රුපියල් බිලියන 5ක මුදලක් ජනාධිපතිවරයාගේ බලතල ප්‍රකාරව වෙන් කරන්න තීන්දුව කරා. ඒ වගේම තවත් රුපියල් බිලියන 6ක මුදල 2025 සඳහා තියෙන අයවැය ලේඛනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත කරගන්නත් තීන්දුව කරා. මුළු වියදම විදිහට බිලියන 11ක් ඇස්තමේන්තුගත කරලා තියෙනවා. ඉන් බිලියන 5ක් ජනාධිපතිවරයාගේ බලතල ප්‍රකාරව මේ වසරේදී වෙන් කරන්නත්, ඉතිරි බිලියන 6ක මුදල ලබන වසරේ අයවැය ලේඛනය හරහා වෙන් කරන්නත් තීන්දුව කරා. ඒ වගේම රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජෙනරාල් තනතුර සඳහා HSK ජේ බණ්ඩාර මහත්මා ශ්‍රී ලංකා පරිපාලන සේවයේ පළමු ශ්‍රේණි නිලධාරීවරයෙක් විදිහට පත් කිරීම සඳහා ඉදිරිපත් වෙච්ච කැබිනට් පත්‍රිකාව සම්මත කරා. මෙතුමාව මේ ධුරයේ වැඩ බැලීම සඳහා පත් කිරීමේ කැබිනට් පත්‍රිකාව සම්මත වුණා. ඒ වගේම ඔබ කවුරුත් දන්නවා ආගමන හා විගමන පාලක ජෙනරාල් මේ වෙනකොට අත්අඩංගුවේ ඉන්නේ. ඒ නිසා ඒ ධුරය తాවකාලිකව හිස් වෙලා තියෙනවා. අපේ පාස්පෝර්ට් වල අත්සන් තැබීමේදී ඒ ධුරය ඉතාම වැදගත්. ඒ නිසා වහාම ඒ ධුරයට වැඩ බැලීම සඳහා කෙනෙකුපත් කළ යුතු වෙනවා. ඒ අනුව දැනට මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ අතිරේක ලේකම් විදියට කටයුතු කරන ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ නිලධාරිනි BMD නිලුසා බාලසූරිය මහත්මිය ආගමන හා විගමන පාලක ජෙනරාල් තනතුරේ වැඩ බැලීම සඳහා පත් කරනු ලැබුවා. ඒ තීන්දුවත් අනුමත වුණා. ඊළඟට විශේෂ කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් වුණා ජනාධිපතිතුමාගේ පැත්තෙන්. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 ව්‍යවස්ථාවේ 91 ව්‍යවස්ථාවේ තියෙන බලතල ප්‍රකාරව ජනාධිපතිතුමාට 2024 සැප්තැම්බර් මාසේ 24 වෙනිදා සිට ක්‍රියාත්මක කරන පරිදි ජ්‍යෙෂ්ඨ ජන මුදල් ආර්ථික කටයුතු සහ මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක වගකීම් දෙකක් පත් කරනු ලැබුණා. අතර මේ වගකීම් දෙකම ගරු සේවා පදනම් මත කටයුතු කරන පත්වීම් දෙකක්. ඒ කියන්නේ කිසිදු වැටුපක් දීමනාවක් ලබා ගන්නේ නැතුව තමන්ගේ හැකියාව මේ රට වෙනුවෙන් ජනාධිපතිතුමාගේ උපදේශකයන් විදිහට කටයුතු කරන්න කැමැත්ත මත පත් කරපු වගකීම් දෙකක්. ඒ අනුව ආර්ථික කටයුතු මුදල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලෙස දුමින්ද හුලංගමුව මහතාත්, ඒ වගේම ආචාර්ය AJ පනන්දු මහතා, අනිල් පනන්දු මහතාත් පත් කරනු ලැබුවා. මේ පත් කිරීම් දෙකම ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරු දෙකක්. ඒ තනතුරු දෙක ඉදිරිපත් වුණා ඉසඳා කැමති පත්‍රිකාව එය සම්මත කරනු ලැබුවා ගරු සේවා ලබා දීම සඳහා. ඒ වගේම අක්මුදල් නිදහස් කිරීම පිළිබඳ කැබිනට් මණ්ඩල යෝජනාවක් සම්මත වුණා. ඒක ඇත්තටම පහුගිය 2023 පෙබරවාරි මාසේ 13 වෙනිදා අරගෙන තිබිච්ච තීන්දුවක්. ඒ තීන්දුවේ යම් මේ වසර සඳහා තියෙන මුදල් විෂයභාර අමාත්‍යාංශ ලේකම්ට බලය පැවරීම සඳහා මුදල් ආර්ථික සංවර්ධන ප්‍රතිපාදන ප්‍රතිපත්ති සම්පාදන සැලසුම් සහ සංචාරක අමාත්‍ය වශයෙන් ගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩලයේ යෝජනාව සම්මත කරා. ඉදම්වල ප්‍රමුඛතාවය පිළිබඳ තියෙන කැබිනට් පත්‍රිකාව. ඒ වගේම කැබිනට් මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ලෙස මගේ නම ඉදිරිපත් වෙලා
ඒ සම්මත කරනු ලැබුණා. ඒ වගේම දෙවන යෝජනා විදියට කැබිනට් පත්‍රිකා විදියට පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඇමතිවරුන්ගේ සහ හිටපු ජනාධිපතිවරුන්ගේ හිමිකම් දීමනා සහ වරප්‍රසාද නැවත සලකා බැලීම පිළිබඳව කමිටුවක් පත් කරන්න තීන්දුව කරා. රටේ ජනතාව පහුගිය කාලේ විශාල වශයෙන් ඉල්ලා සිටියා මේ අසීමිතව තියෙන වරප්‍රසාද ඉවත් කරන්න කියලා. ඒ සඳහා වෙච්ච පාර්ලිමේන්තුවේ සම්මත වෙච්ච පනත් තියෙනවා. ඒවයි යම් යම් සංශෝධන කළ යුතුව තියෙනවා, යාවත් කාලීන කළ යුතුව තියෙනවා. ඒ පිළිබඳව අධ්‍යයනය කරලා ඒ පිළිබඳව සිදුවිය යුතු ප්‍රතිසංස්කරණයන් මොනවද, සංශෝධනයන් මොනවද, ඒ පිළිබඳ කැබිනට් මණ්ඩලයේ වෙත වාර්තාවක් ඉදිරිපත් කරන්න විශේෂ කමිටුවක් පත් කරා. ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරන්න තීන්දුව කරා. ඒ සඳහා කේටි චිත්‍රසිරි මහත්මා සභාපති ලෙස, ඒ කියන්නේ ශ්‍රේෂ්ඨාධිකරණයේ හිටපු විනිශ්චයකාර කේටි චිත්‍රසිරි මහත්මයි සභාපතිත්වයත් දරනවා. ඒ වගේම විශ්‍රාමික අමාත්‍යාංශ ලේකම් ඩී දිසානායක මහතා එහි කමිටු සාමාජිකයෙක් වෙනවා. ඒ වගේම විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා සීටි බුලුමුල්ල මහත්මිය මේ සමාජිකාවක් බවට නම් වුණා. මේ තුන්දෙනාගේ ත්‍රිපුද්ගල කමිටුවක් පත් කරලා මේ වරප්‍රසාද පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරලා එය වෙනස් කිරීම සඳහා වෙච්ච ඉදිරි ක්‍රියාමාර්ග ගන්න කැබිනට් මණ්ඩලයේ තීන්දුව කරලා තියෙනවා. මුලින්ම කඩිනමින් මේ කමිටුව පත් කරන්න තීන්දුව අරගෙන මේ කමිටුව හරහා එයා තියෙන අනපනත් අධ්‍යයනය කරලා සහ අද තත්ත්වයට අනුව යාවත් කාලීන කරලා කොහොමද මේ සකස් කළ යුත්තේ, වෙනස් කළ යුත්තේ කියන පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්න තමයි මේ කමිටුව පත් කරන්න ලැබුණේ. වීරකේසරි නිවුස් පේපර්. සුබ උදෑසනක් ඇමැතිතුමා. ඔව් සුබ උදෑසන. මගේ ප්‍රශ්නේ, ඔව් ජාතික ජනබල වේගයේ ආණ්ඩුව පත් වෙලා තියෙනවා. ඔබතුමාලාගේ රජයේ යටතේ දෙමළ ජනතාවගේ දේශපාලන ප්‍රශ්න වලට කොයි වගේ විසඳුමක්ද දෙන්න බලාපොරොත්තු වෙන්නේ සහ දාත්සුන්වැනි සංශෝධනය ගැන ඔබතුමාලාගේ ස්ථාවරය කුමක්ද? පළවෙනි කාරණාව තමයි පහුගිය දිනවල පැවතුනේ ජනාධිපතිවරණය. ඒ ජනාධිපතිවරණයේ ජනාධිපතිවරයෙක් පත්වනු ලැබුවා. ආණ්ඩුව පත් කිරීම සඳහා දැනට පාර්ලිමේන්තු මැතිවරණයක් ඇදවලා තියෙනවා. මේ පාර්ලිමේන්තු මැතිවරණේ අවසන් වුණාම තමයි ආණ්ඩුව පිටවීම සිද්ධ වෙන්නේ. ඉතින් අපේ ප්‍රතිපත්ති ප්‍රකාශන ඉතා පැහැදිලිවම ජාතික ප්‍රශ්නය විසඳීම සඳහා නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කොට මේ රටේ ජනතාවට ඉදිරිපත් කරලා මේ රටේ ජනතාවගේ ජනමතයෙන් අනුමත කිරීම සඳහා වෙච්ච ප්‍රතිපත්තියක් වැඩපිළිවෙලක් තියෙනවා. එය නව ආණ්ඩුව පිටුණාට පස්සේ අපි ඒ කටයුත්ත ආරම්භ කරනවා. එහිදී ඒ සඳහා වෙච්ච ප්‍රවේශය ලබා ගන්නවා.